පාසලක් ගමත් පන්සලත් එකතු වෙච්ච තැන තමා දරුවනේ අපේ රටේ තිබෙන අපේ මහා සංස්කෘතියේ ප්‍රධාන වශයෙන්ම යහපත් පරපුරක් හොඳ රටක් හොඳ සමාජයක් ගොඩනැගෙන්නේ. ලෝකේ බොහෝ රටවල් හුඟක් දියුණු රටවල් තියෙනවා. ඒ දියුණුව හුඟක් තියෙන්නේ භෞතික සම්පත් වලින්. නමුත් ඒ සමාජවල මිනිස්සු අපි තරම් ගුණ යහපත් නැහැ. ගුණ යහපත්කම තමා මිනිසෙකුගේ තියෙන්න ඕනේ අවශ්‍යම දේ. පහුගිය අවුරුදු පහ තුල අපි කිසිම රජයක් අධ්‍යාපනයට නොදුන් මුදලක් වෙන් කරලා ඔබේ අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. පොළොන්නරුවට සීමාවෙන් නැතුව කොහොමද හබරණින් එහාට යන්නේ? කොළඹින් එහාට යන්නේ, මූදෙන් එගුඩහට යන්නේ, ගෙනියන්නේ කොහොමද? ඒ තමයි මම ගත්ත උත්සාහය. ඉතින් ඒ උත්සාහයේ හුඟක් අපි හොඳ ප්‍රතිඵල දකිනවා. ඒ නිසා මේ තරඟකාරී ලෝකයේ තුල හොඳින් ඉගෙනගෙන හොඳ ජීවිතයක් ගත කරලා ඔබේ ආදරණීය දෙමව්පියන්, ගුරු මෑණිවරුන්, පියවරුන්ට හොඳට ගරු කරලා හොඳ අධ්‍යාපනයක් සමග හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න, ඒ වගේම ඔබ ලෝකයේ විවිධ ශේත්‍රවල විද්වතුන් විශිෂ්ටයින් බවට ඔබව පත් වෙනවා, ඔබේ ජීවිත ජයග්‍රහණය කරනවා.